පැතිරමින් පවතින කොරනා වෛරසය හේතුවෙන් සිත වූ මරණ සංඛ්‍යාව දහස ඉක්මවා ගොස් තිබෙනවා. ගත වූ පැය 24 තුළ නව මරණ 103ක් වාර්තා වන අතර එය දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව වනවා. මේ අතර චීන ජනාධිපති ෂී ජින්පින් ඊයේ දින බීජිං නගරවලදී කොරෝනා වෛරසය සඳහා ප්‍රතිකාර කරනු ලබන වෛද්‍යවරුන්ගේ කාර්ය මණ්ඩලය සහ වෛරසය ආසාදනය වූ රෝගීන් හමු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව මේ වන විට 1016 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගත වූ පැය 24 තුළ චීනයේ හුබේ පළාතෙන් නව මරණ 103ක් වාර්තා වන අතර එය දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවයි. එසේම ගත වූ පැය 24ක කාලය තුළ චීනයේ පුරා නව ආසාදිතීන් 2097ක් වාර්තා වනවා. ඒ අනුව කොරෝනා වෛරසය ආසාදිනේ වූවන් 42638 ඉක්මවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 现在还好吗？මේ අතර චීන ජනාධිපති ෂී ජින්පින් ඊයේ දින බීජින් අගනුවරදී කොරෝනා වෛරසය සඳහා ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් සෞඛ්‍ය සේවකින් හා වෛරසය ආසාදනය වූ රෝගීන් හමු වී තිබෙනවා. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ වෛරසය පැතිරීම වැළැක්වීමට පියවර ගත යුතු බවයි. එසේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥින් පිරිසක් ඊයේ දින චීනයට පැමිණියා. ඒ මාරාන්තික කොරෝනා වෛරසය පිළිබඳව සොයා බැලීම සඳහායි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රොස් ඇඩනම් පසුගියදා චීනයේ සංචාරය කරමින් ජනාධිපති ෂී ජින්පින් හමු වී සිදු කළ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙසයි මෙම විශේෂඥින් කණ්ඩායම චීනයට පැමිණියේ. 2014-2016 වසරේ අප්‍රිකාවේ ව්‍යාප්ත වූ ඉබෝලා වසංගතය සම්බන්ධයෙන් කටයුතු කළ විශේෂඥ වෛද්‍ය බ්‍රූස් අල්බර්ට් මෙම විශේෂඥ වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානත්වය දරනවා. ලෝකයේ රටවල් 26ක් පුරා පැතිර ගොස් තිබෙන කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලින් 8 දිනකු පිළිබඳව තොරතුරු බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල දත්තවලට අනුව කොරෝනා වෛරසයෙන් මියගිය පිරිස මේ වන විට 2003 වසරේ වාර්තා වූ SARS වෛරසයේ මරණ සංඛ්‍යාව ඉක්මවා ගොස් අවසන්. මේ අතර අප්‍රේල් මාසයේ උණුසුම් කාලගුණය සමග කොරෝනා වෛරසය මෙහි පිටින් අතුරුදන් වනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අමෙරිකානු වෛද්‍ය විශේෂඥයින් විවිධ මත පළ කර තිබෙනවා. Now the virus that we're talking about having to do, you know, a lot of people think that goes away in April with the heat, as the heat comes in. පසුගිය වසරේ පැවති ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අත්සන් තබූ අවබෝධතා කිවිසුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. පසුගිය නොවැම්බර් මාස 16 වන දින පැවති ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇති කරගත් බව පැවසෙන අවබෝධතා ගිවිසුම මෙලෙස අන්තර්ජාලයට මුදාහැර ඇති අතර එය පිටු 6කින් සමන්විත වනවා. මෙම අවබෝධතා ගිවිසුම ප්‍රධාන කරුණු 17කින් සමන්විතයි.
එහි උපුටා ගැනීම් කිහිපයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනනතාවේ රැකගනිමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග මෙම ජනාධිපතිවරණය මෙන්ම ඉදිරි මැතිවරණ කටයුතු සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සංධානයේ නැමැති දේශපාලන සංධානයේට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ශ්වකාරියෙකු ලෙස ඇතුළත්ව එකී සංධානයේ සමග ඉදිරි දේශපාලන කටයුතු හා ශ්‍රී ලංකාවේ අනාගත ගමන් මඟ තීරණය කරන රජයක් තුළින් කළ යුතු කාර්යයන් පිළිබඳව ප්‍රතිපත්තිමය එකඟතාවයකට ඇතුළත්ව ඇත. සිය ජයග්‍රහණයෙන් පසුව එකී ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපත්තිමය එකඟතාවයන් මත රාජ්‍ය ආරක්ෂාව ආර්ථික ජනතාවගේ සුබ සාධනය ඇතුළු අනිකුත් කාර්යයන් නොපිරිහෙලා ඉටු කිරීමට ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එකඟ වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අන්තර්ජාලයට නිකුත් කර ඇති මෙම අවෝත්තා ගිවිසුමේ ඔවුන් විශේෂ ලෙස සඳහන් කළ කොටස් අතර තෙවන පරිච්ඡේදයද ඇතුළත්. එහි සඳහන් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර ඇති කරගන්නා ලද අවෝත්තා ගිවිසුමේ සඳහන් කරුණු නිසි ලෙස ඉටු කරවා ගැනීමට ජනාධිපතිවරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පූර්ණ වශයෙන් මැදිහත් වෙමින් කැපවන බව අවධාරණය කරයි. සිවවන කරුණ ලෙස සිය රාජ්‍ය පාලනය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ජනතා නියෝජිතින්ට හා පාක්ෂිකින්ට කිසිදු අසාධාරණයක් හෝ වෙනස්කම් සිදු කිරීමට ඉඩ නොතබා සමාන අයිතිවාසිකම් ලබා දී ඔවුන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහතික වේ. සිවවන කරුණද ඔවුන් විශේෂිත කරුණක් ලෙස සටහන් කර තිබෙනවා. සිය රාජ්‍ය පාලනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එහි නායකයා සමගද සම්මුතිවාදීව සාකච්ඡා කොට තීරණයන්ට එළඹීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහි ජනතා නියෝජිතින් හා පාක්ෂිකින් මතු ලබන කරුණු කාරණා පිළිබඳව මනාලෙස ඇහුම්කම් දීමටත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එකඟ වේ. හත්වන එකඟතාවය විශේෂයෙන් ජාතික වශයෙන් වැදගත් වන දේශපාලන හා ප්‍රතිපත්ති තීන්දුව තීරණ ගන්න අවස්ථාවලදී සුවිශේෂී වශයෙන් දමිළ මුස්ලිම් සහෝදර ජනතාවට බලපාන ප්‍රශ්නවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එහි නායක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මතය විමසා සම්මුතිවාදීව කටයුතු කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟ වේ. දහවන එකඟතාවය පාස්කු ප්‍රහාරයෙන් පසු මෙරට සමස්ත ජනතාව ඉල්ලා සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ආරක්ෂක කටයුතු පිළිබඳ ආංශික කාරක සභාව ඉදිරියේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට අවසන් අදියරේ පවතින එක් රටක් එක් නීතියක් යන තේමාව යටතේ වූ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක ප්‍රමුඛතාවය ලබා දීමට ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟ වේ. කරුණු 17කින් සමන්විත මෙම ගිවිසුමේ 16 වන කරුණද ඔවුන් විශේෂිත කරුණක් ලෙසයි දක්වා තිබෙන්නේ. ප්‍රගතිශීලී රජයක් බිහි වූ සෑම අවස්ථාවකදීම ප්‍රතිගාමීත්වය ඒට එරෙහිව නැගී සිටීම අප අත්විඳ ඇත. මේ තත්ත්වය හොඳින් තේරුම් ගනිමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මග පෙන්වීමෙන් පිහිටවන ලබන රජය ශක්තිමත්ව පවත්වාගෙන යාම සඳහා පාර්ලිමේන්තුව, පළාත් සභාව හා පළාත් පාලන ආයතන තුළ තමන් වෙත ලැබී ඇති නියෝජනයන් තුළින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිය හා සහයෝගය ලබා දීමට එකඟ වේ. 17 වන අවසන් කරුණ ජනාධිපති වර්ණයෙන් පසු එළඹෙන සෑම මැතිවරණයකදීම රටේ ස්ථාවර භාවය හා අභිවෘද්ධිය පිළිබඳව කල්පනා කරමින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් යුත් රජයට ශක්තියක් ලබා දීම සඳහා එකී සියලු මැතිවරණ විශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරීමට තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්වැල් බැඳ ගන්නා බවට සපත වේ. අත්සන් කළේ ජනාධිපතිවරණ මැතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා. උපුටා ගැනීම අවසන්. එක්සත් ජාතික පක්ෂයේ තිරුණාත්මක කෘතාධිකාර මණ්ඩල රැස්වීම ඊයේ පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැතුණා. මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ සන්තානයේ මහලේකම්වරයා ලෙස රංජිත් මතුපබණ්ඩාර මහතා පත් කළා. එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් ඊයේ පස්වරුවේ පැවති අතර එහිදී එක්සත් ජාතික පක්ෂ සන්ධානයේ මහලේකම් ධුරය මන්ත්‍රී රංජිත් මතුබණ්ඩාර මහතාට ලබා දුන්නා. කිසිවිටත් ඊයේ දින පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සන්ධානයේ ලකුණ හෝ නම පිළිබඳව අවසන් එකඟතාවයකට පැමිණීමට හැකියාවක් ලැබුණේ නැහැ. මෙහිදී බහුතර මතය වී තිබුණේ එක්සත් ජාතික පක්ෂ සන්ධානය අලියා සල්කුණ යටතේ ඉදිරි මැතිවරණයේදී තරඟ කළ යුතු බවයි. කිසිවිටත් පක්ෂ ලාංඡනය සම්බන්ධයෙන් උද්ගත වූ අර්බුදකාරී තත්ත්වයක් සමගම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අවසන් වුණා. කෙසේවිතත් මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසුව ඉන් පිටතට පැමිණි මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර සිටියේ පක්ෂ ලාංඡනය සහ නම පිළිබඳ අවසන් තීරණය ලබන සිකුරාදා දිනයේදී ගැනීමට නියමිත බවයි. පුස්සක් වෙනවා. බහුතර කාල පරිච්ඡේදයේම යෙදුනේ මැතිවරණ ඉදිරිපත් වෙන ලාංඡනය පිළිබඳව අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 53 දෙනෙක් එදා පාර්ලිමේන්තුවේදී යෝජනා කරා අලියා ලාංඡනයට ඉදිරිපත් වෙන්නට ඕන කියලා. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තති බහුතරයේ යෝජනා වුණේ අලියා ලාංඡනයට දෙදී මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්නට ඕන කියන කාරණය. නමුත් අවසාන නිගමනයකට ගියන ලකුණු සම්බන්ධයෙන් විවිධ මත ප්‍රකාශ වුණා. ඉතින් ඒක මම හිතන්නේ සිකුරාදා වෙනකොට ඒකේ අවසන් තීන්දුවක් ගන්න තමයි සාකච්ඡා කරන්නේ. රංජිත්
මධ්‍යම බණ්ඩාර සන්ධානයේ ලේකම් ධුරයටත් ඒක ස්ථිර කර ගත්තා. ඇතුළ සාකච්ඡාවක් තිබුණා සන්ධානයේ සලකුණ මොකක්ද වෙන්න ඕනේ කියලා. සන්ධානයේ අලිය ලකුණෙන් ඉල්ලන්න ලැහැස්ති. නමුත් එක්සත් ජාතික පක්ෂයේ සලකුණ සන්ධානයට දෙන්න පුළුවන්ද කියන එක ගැන ගැටලුවක් තියෙයි. ඉතින් ඒ තීරණය ගන්න වෙනවා. සියලුම ඉඩම් ඒකක මිනුම් කර අවසන් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී තිබෙන්නේ ඊයේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වමින්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉඩම් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්ුණා. මෙහිදී මෙරටේ සියලු ඉඩම් ඒකක කඩිනමින් මිනුම් කර අවසන් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. හඳුනාගෙන ඇති සමස්ත ඉඩම් ඒකක සංඛ්‍යාව මිලියන 14ක්. ඉතිරි 90% කඩිනමින් මිනුම් කර අවසන් කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නා. ඊට අවශ්‍ය පහසුකම් කඩිනමින් සපුරා දීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර නිස මිනුම් කරණයෙන් පසු සියලු ඉඩම් එකක සඳහා හිමිකම් සහතික පත්‍ර ලබා දීමට පියවර ගන්නා ලෙසද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා. හවුල් ආරවුල් සහ මායිම් නැති ඉඩම් මේ යටතේ නිරවුල් කරන අතර නවීන මැනුම් උපකරණ ඩ්‍රෝන කැමරා ඇතුළු තාක්ෂණික ක්‍රමවේදයන් උපයෝගී කර ගන්නා ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා. මිනින්දොරු දෙපාර්තමේන්තුවේ මානව සම්පත් හිඟය පියවීමේදී අලුතින් බඳවා ගන්නා උපාධිධාරීන් යොදා ගැනීමේ හැකියාව මෙහිදී සලකා බලනවා. සියලු මිනුම් එකක දත්ත පද්ධතියක් යටතටගෙන ඕනෑම අයෙකුට තොරතුරු ලබාගත හැකි පරිදි සකස් කිරීමේ අවශ්‍යතාවයද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඒ.ඒ.කේ. රණවක, මෙනුම්පති එස්.ඩී.පී.ජේ. දම්පේකම යන මහතුරු නැදුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සිවුතනයේ නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය අග්‍ර අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දින දිවයිනට පැමිණීමට නියමිතයි. ඉන්දියාවේ රාජ්‍ය සංචාරයේ නිමවා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දින යළිත් දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ඉන්දියා අග්‍රාමාත්‍යවරයාගේ ඇරයුමකට අනුව රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දියාවට ගිය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඉන්දියා රජය ඉහළ පිළිගැනීමක් ලබා දී තිබෙනවා. එනුව ඉන්දියා ජනාධිපතිවරයාගේ නිල කාර්යාලය වන රාෂ්ට්‍රපති භවන්හිදී රාජ්‍ය සංචාරයක නිරත වන නායකයෙකුට පිරිනමන සාම්ප්‍රදායික හමුදාමය උත්තමාචාර ලබා දීමට ඉන්දියා රජය කටයුතු කළා. එසේම ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ඉන්දිය රජය අග්‍රාමාත්‍යවරයාට ලබා දෙන ආරක්ෂාවට සමාන ආරක්ෂාවක් මෙන්ම පිළිගැනීමක්ද මෙම සංචාරය තුළදී ලබා දීමට කටයුතු කර තිබුණා. නවදෙල්ලි නුවර සිට වාරාණසි, සාරනාත්, බුද්ධගයාව හා තිරුපති යාමටත් අනතුරුව සංචාරයේ නිමුකට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමටත් විශේෂ ගුවන් යානයක් ලබා දීමටද ඉන්දිය රජය කටයුතු කළා. ඉකුත් 7 වනදා සිට අද දින දක්වා ඉන්දිය රාජ්‍ය සංචාරයේ නිරත වූ අග්‍රාමාත්‍යවරයා ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපති රාමනාථ් කෝවින්ද්, විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමණියන් ජයශංකර්, හිටපු ඉන්දිය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං, ඉන්දිය කොංග්‍රස් පක්ෂ හිටපු නායක රාහුල් ගාන්ධි මහතා ඇතුළු ඉන්දිය ඉහළ පෙළේ නායකින් සමග විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ලැබුවා. දේශපාලන, වෙළඳ සංවර්ධන, ආරක්ෂක, සංස්කෘතික සහ සංචාරක ඇතුළු ක්ෂේත්‍ර පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබෙනවා. එසේම වෘත්තීය පුහුණු සහ රාජ්‍ය යන ක්ෂේත්‍රවල පුහුණු අවස්ථා සඳහා ඉන්දිය සහය ලබා ගැනීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණා. දෙරටේ ධීවර ප්‍රජාව අතර නිරන්තරයෙන් පවතින ගැටලුකාරී තත්ත්වය පිළිබඳවද මෙම රාජතාන්ත්‍රික හමුවලදී දෙපාර්ශ්වය අවධානය යොමු වූ අතර දෙරටේම ධීවර ජනතාවට සුභවාදී වන ප්‍රායෝගික විසඳුමක් ලබා ගැනීම සඳහා දෙපාර්ශ්වයේ තත්සමීපව කටයුතු කිරීමටද එකඟතාවය පළවුණා. ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්තනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමේ අවශ්‍යතාවයද මෙම සාකච්ඡාවලදී අවධාරණය කෙරුණු අතර ඒ සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීම සම්බන්ධ දෙරටේ රාජ්‍ය නායකින් අතර සාකච්ඡා සිදු වුණා. මෙතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනාවකට අනුව මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංස්කෘතික සහ ආගමික ස්ථාන නැරඹීමට එක්ුණා. දෙරට සහ ජනතාව අතර ඇති ශක්තිමත් සංස්කෘතික බැඳීම් තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයා මෙම පූජනීය ස්ථානයන්හි සංචාරයේ නිරත වුණා. නවකවතේ හේතුවෙන් විශ්වවිද්‍යාලය හැරකිය සිසුන්ට සාධාරණයේ ඉටු කිරීම සඳහා නම් කොමිසමක් පත්කර ඇති බව අමාත්‍ය බන්තුල ගුණවර්ධන මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මේ රටේ ඒසේ උපන් අපේ බිමේ හැබෑ උරුමකරුවන් වන දරුවන්ට පසුගිය වර්ෂයේ නවකවදේ නිසා 2000ක්
විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අත්තර බව තමයි පොලිස් කොමිසම වාර්තා කළේ. මේ වාර්තා මම එලෙසින් පිළිගන්නේ නැහැ. ඒ නිසා තමයි ශේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරුවරයෙක්ගේ ප්‍රධානත්වයෙන් අපි කොමිසම පත් කළා. නවක වදේ නිසා විශ්වවිද්‍යාලයේ හැර ගිය අයට සාධාරණීය සැලසීමේ කොමිසම. නවක වදේ නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අත්තරපු ශිෂ්‍යයන්ට තමන්ගේ රාජ්‍යභාවයේ හිම්පිටින් ආරක්ෂා වෙනවා, තමන්ගේ ආරක්ෂාව පිළිබඳ රජය සහතික වෙනවා. රජයට එහෙම ඒ දරුවෝ ආරක්ෂා කරන්න සහතිකයක් දෙන්න බැරි නම් එහෙම රජයක් තිබිලා වැඩක් නැහැ රටකට. ඒ නිසා ඒ කොමිසමට ගිහිල්ලා සාක්ෂි දෙන්න විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු, ආගමික නායකයන් සහ ශේෂ්ඨාධිකරණයේ උගත් විශ්‍රාමික විනිසුරුවරයෙක්ගේ සභාපතිත්වයෙන් පත් වෙලා තියෙන්නේ විශ්වසනීය කොමිසමක්. කොමිසමට ඒ දැන්වීම ප්‍රකාරව ගිහිල්ලා නවක වදේ නිසා අසාධාරණයට ලක් වෙච්ච දරුවන් සාධාරණීස්ත කර ගැනීම සඳහා මැදිහත් වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ව්‍යවස්ථානුකූලව හිමිවන පළමු අවස්ථාවේදීම කිසිදු ප්‍රමාදයකින් තොරව මහමැතිවරණය කරා යොමු වන බව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රමුක්වැල්ල මහතා පවසනවා. එම මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී මේ ඡන්ද කල්දානෝ එහෙම නැත්නම් ඡන්ද වේලාසනින් තියනවා කියනක අදාළම නැහැ. විවස්ථානුකූලව අපේ පළවෙනි නිමේෂයේ අපිට ලැබෙන අපි විවස්ථාවට පටහැනි නොවන ආකාරයට අපි අපේ මැතිවරණය දිනනවා. කාරුත් කිව්වොත් මේක බයයි මැතිවරණ වලට කියලා. ඒක නිකන් හාස්‍යයට ලක් වෙන කරුණක් පමණයි. ඒක නිකන් දින 100ක් ගත වෙන මොහොතේදී රජයේ මාධ්‍ය ප්‍රකාශක විදියට ඔබ සතුටු වෙනවද? මුඛ්‍ය වකවානුව තුල රජය වැඩ කරනවා. පැහැදිලිවම සංසන්දනය කරන්නකො දින 100 කියන වචනේ ගෙනාවේ පහෝගිය රජේනේ. දින 100 මොකද්ද කිව්වේ? Wi-Fi free දෙනවයි කිව්වා. Wi-Fi වලට ගැහුවා 49% බද්දා. මේ රටේ රත්තරන් බඩු උකස් කරපුවා, උකස් දෙනු ඍෂි ආපහු දෙනවයි කිව්වා. ගැහුවා තව බද්දක් ඒක. හාල් මිල B වලට සහතික මිලක් දෙනවා. ගැහුවා ගොවියන් අන්නත්තාර වෙන්න. ගොවියාගේ බීජික විකුණ ගන්න බැරි වෙන තරමට පත්‍රයක් ඇති වුණා. ඒ කියපු සියලු දේවල් මේ රටේ ජනතාව ඉදිරියේ හාස්‍යයට ලක් වෙන කරුණු වලට පත් වුණා. අපේ දින 100 සම්පූර්ණ වෙන කාලය වෙනකොට අපි කිව්වා වගේ මේ රටේ ප්‍රතිඅපනයන පැහැත්ත දක්වනකොට අපි නතර කරා. ග්‍රාමීය ආර්ථික ඊගාව මාස 6 මාස 7 වෙනකොට නැවත ගොඩනැගේ මේ රටේ. ඒ වගේම බදු සහන ලබලා දීලා මේ රටේ ආයෝජකයන් මැඩිකරේ මේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා මේ රටේ බලාපොරොත්තු ඇති වෙන තැනකට රට ගෙනහන තියෙනවා. යම් යම් දේවල් වල අඩුපාඩුකම් ඇති. හැබැයි ඒ අඩුපාඩුකම් අපි අඳුනගෙන තියෙනවා. කොළඹ වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය යළි ඉහළ ගොස් තිබෙනවා. කොළඹ වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය යළි ඉහළ ගොස් තිබෙනවා. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා සියත ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ වායු ගුණාත්මක දර්ශකයේ ඒකක 100/150 අතර දූවිලි අංශු ප්‍රමාණයක් සටහන් වන බවයි. එසේම මහනුවර, පුත්තලම, වවුනියාව සහ යාපනය ප්‍රදේශවලද වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා. ආසියාතික රටවල් ආශ්‍රිතව වායු දූෂණය වැඩිවීම ඊට හේතුවයි. බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිත වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණයද ඉහළ ගොස් තිබෙන අතර සුළුන් සමග එම දූවිලි අංශු මෙරට වායුගෝලයට ඇතුළු වීමේ අවධානමක් මතුව තිබෙන බවයි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා වැඩිදුරටත් සඳහන් කළේ. එසේම මෙලෙස දූවිලි අංශු වැඩිවීම හේතුවෙන් ශ්වසන අපහසුතා ඇතිවීමේ අවධානමක් මතුව තිබෙනවා. ඒ අනුව ඊට පිළියමක් ලෙස මුඛ ආවරණ පැළඳීම හා එලිමහන් ප්‍රදේශවල ගැවසීම අවම කළ යුතු බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ. පෞගේ දාසීතේතුරල් වායු දූෂණය මට්ටම කොළඹ හා අනෙකුත් ප්‍රදේශවල සාමාන්‍ය මට්ටම තිබුණ නමුත් අද දිනේ උදේ පටන් සාමාන්‍ය වැඩිවීමක් තියෙනවා. දැනට තියෙන්නේ ඇමරිකානු සත්ව දර්ශකයට අනුව කොළඹ ප්‍රදේශයේ 120ක්, නුවර ප්‍රදේශයේ 110ක්, 120ක් වගේ 100/150 අතර වගේ මට්ටමට වැටලා තියෙනවා. ඒ කියන්නේ අන්සර්ජිකෝ සෙන්සිටිව්, ඒ කියන්නේ සංවේදී පුද්ගලයන්ට අපහසුතාව වැඩෙන හැටි මට්ටම. මේ සත්‍යයට ප්‍රධාන හේතුව ගොඩක් වෙලාවට මේ දිනවල කලින්ම ගේම ආසියාතික රටවල් හා සමකාලීන රටවල්වල තියෙන වායු දූෂණ මට්ටම වැඩි වීමක් පෙන්නුම් කරනවා. ලෝක වායු තත්ත්ව දර්ශකයන්ට අනුව ශ්‍රී රටේ බෙංගාල පොක්ක ප්‍රදේශයේ, මුහුදු ප්‍රදේශයේ සූජාංශු සමානයක් තියෙනවා කියන කාරණා පෙන්නුම් කරන්නේ. ඔබත් සමග ඒ වරට ඇතුළට ඇතුළට වෙන්න පුළුවන්. ඒ නිසා වෙන්න ඕනේ මේ සත්‍යය උදාවලා තියෙන්නේ. දැන් රටපතා පුවත් කිහිපයක් කෙටියෙන්. බදුල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ වාර්ෂික පරීක්ෂණයේ පොලිස් උත්තමාචාර්ය සහ ආචාර්ය පෙළපාලිය ඌව නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල පාපන්දු ක්‍රීඩාංගණයේදී අද පෙරවරුවේ පැවැත්ුණා.
කඳුකරේ ප්‍රධාන රක්ෂිතවල සහ තේවතු ආශ්‍රිතව පිහිටි ලඳු කැලෑ සහ වන වගාවන්ට ගිනි තැබීම් සිදු කිරීම හේතුවෙන් වන සතුන්ගේ වාසස්ථාන අහිමි වී එම සතුන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව වනජීවී නිලධාරීන්ගේ සංගමයේ සභාපති සහ නලතන්නිය වනජීවී කාර්යාලයේ වනසත්ව අධි ආරක්ෂක ප්‍රභාත් කරුණාතිලක මහතා පවසනවා. මිනිසුන් වනසත්ව වාසස්ථාන වලට ගිනි තැබීම් සිද්ධ කරනවා. මේක විශාල පාරිසරික ගැටලුවක්. වනජීවී වාසස්ථාන විනාශ කිරීම සම්බන්ධයෙන් අපි තොරතුරු එක්රැස් කරමින් පවතිනවා. ඒ අනුව අපරාධකරුවන් නීතිය රැහැන්ට කොටු කර ගැනීමට කටයුතු කරනවා. ඒ නිසා අජන්තාවකින් අපි ඉල්ලීමක් කරනවා, මෙවැනි වනජීවී වාසස්ථාන හානි කරන පුද්ගලයන්ගේ තොරතුරු වෙත සපයත දැනුවත් කරන්න කියලා. එත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා. යළි පමමු සබ් සහයට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.